හෙලෝ කොහමද? අද දෙම්ම මම ලෑස්ති වෙලා ඉක්මනටම ගියා. කායික MOT එක කරන්න ගෑරේජ් එකට දෙන්නත් ඕනේ. හැබැයි ඊට කලින් මම මුලින්ම ගියේ මේ ඒෂියන් ස්ටෝර් එකට. ඉතින් ගෙදර තිබ්බ ඔක්කොම ස්පයිසස් ටික ඉවර වෙලා ඉතින් මම ඒ ටික ගන්න තමයි ගියේ. ඒ ටිකත් අරගෙන ඉක්මනටම ගෑරේජ් එකට ආවා කායික බාර දෙන්න. ඉතින් කායිකක් දීලා මම මේ බඩු මල්ලත් උස්සගෙන පයින්ම යනවා ගෙදර. හැබැයි ඊට කලින් මෙතන එහා පැත්තේ තියෙනවා ලිඩල් එක. මම ඒකෙත් බඩු කීපයක් ගත්තා. ඒ ටිකත් අරගෙන මම යනවා ගෙදර. ගේ තියෙන්නේ නම් විනාඩි 5ක් වගේ දුරින්. ඉතින් ලේසි. ඒ නිසා මම පයින්ම බඩු ටිකත් අරගෙන යනවා. ඉතින් අපි හැමදාම ලිඩල් එකට ගියාම ලිඩල් ඇප් එක චෙක් කරනවා. ඉතින් අදත් ඔන්න බේකරි අයිටම් එකක් ෆ්‍රී තිබුණා. ඉතින් මම ගත්තා ඩෝනට් එකක්. මෙහි දැන් කොළ වැටෙන නිසා පාරවල් එහෙම ඔක්කොම කැත වෙලා තියෙන්නේ. හැමතැනම ගස්වල කොළ. අද නම් හරිම හුලං. ඉතින් මට යන්නත් අමාරු වුණා. මගේ කොණ්ඩේ මුළු මූණෙම. ඉතින් මං ගෙදර ඇවිල්ලා බඩු ටිකක් තස් කරගත්තා. ගෙදර ආව විතරයි ඉතින් ඩෝනට් එක මිසින්. හෂාන් එක කෑවා. ඉතින් උදේට මුකුත් කාපුත් නැති එකේ මම හැදුවා අලි ගැට පෙර ගෙඩි දෙකක් අපි දෙන්නට. මේ දවස්වල උදේට කන්නේ මොක තමයි. ඉතින් ඒෂියන් ස්ටෝර් එකෙන් මම තව අද විශේෂ දෙයක් ගත්තා. මේ තියෙන්නේ. මම ඉතින් අඹ ගෙනාව අඹ උයන්න. ඉස්සර නම් මේවා එහෙම වැඩිය කන්නේත් නැහැ. ඒ වුණාට දැන් UK ආවට පස්සේ අපිට ලංකාවේ කෑම කියලා කනවා දේවල් අඩුයිනේ. කන ලැබෙනවා අඩුයිනේ. ඒ නිසා ඉතින් මං අද අඹ ගත්තා උයන්න කියලා හිතාගෙන. බලමු මං ඉස්සරහට හදලා පෙන්නන්නම්කෝ. ඊට පස්සේ ඉතින් අලිගැට පේර එකත් කාලා ටිකක් වෙලා ඉඳලා දවල්ට කෑම හදන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ අර අපි ළඟදි ගත්ත රාමෙන් එක. මේක සරයි කියලා තමයි ලියලා තියෙන්නේ. අපි බලමු ඉතින් හදලා කොහොමද කියලා. ඉතින් මම මස් ටිකකුත් හදාගත්තා නූඩ්ල්ස් එක කන්න. මේ විදියට කෝන් පිටි දාලා බැද්දම පොඩි ක්‍රිස්පි ගතියක් එනවා. මං ආසයි ඒ විදියට. සරයිද දන්නේ නෑ. සරයිද? ගොඩ සරයිද? කලබලමු. අබෝ සරයි නෑ. සරයින්න මේ ගැලපෙනවනේ. මේ රාමෙන් එක නම් හරිම සැරයි. මම පළවෙනි වතාවට තමයි මේක කෑවේ. මම කලින් රාමෙන් කාලා තිබ්බට මේ තරම් සැර එකක් කාලා තිබ්බේ නෑ. මට මේක එහෙම රහයි කියන්නත් බෑ. මොකද අර සැර ගතිය වැඩි නිසා මට රහ දැනෙන්නේ නැහැ. අම්බෝ අන්තිම ටික හොටු පෙරාගෙන කඳුළු පෙරාගෙන තමයි කෑවේ. හැබැයි රසයි. සැර කන්න කැමති කෙනෙක්ට නම් හොඳයි. හැබැයි අපිට නම් හිතුනේ තේරුමක් නෑනේ මෙච්චර සැර දෙයක් කාලා ඒක හරියට රස දැනෙන්න තරම් විදියක් නෑ. මොකද සැර වැඩි හින්දා. හැබැයි මගේ කලින් රාමෙන් වීඩියෝ එකව බැලුවා නම් ඒක නම් ඇත්තටම රසයි. වා ඒක බලන්න ඕනේ. මම ලින්ක් එක යටින් දාලා තියන්නම්කෝ. අන්න ඒකට නම් මට කියත හැකි මාරම රසයි ඒක ෂෝක් කියලා. හැබැයි මේකට නම් රසයි කියන්න බෑ. මට ඊට වඩා දැනුනේ සැර ගතිය. ඉතින් කඳුළු පෙරාගෙන අපි කොහොම හරි කෑවා. රහයි තමයි. හැබැයි සැර වැඩි. ඉතින් ඔන්න ඒකත් එක්ස්පීරියන්ස් කළා අපි. ඉතින් කාලා ඉවර වෙලා ටිකක් වෙලා ඉඳී ගැරේජ් එකෙන් කිව්වා කාර් එක හරි ගන්න එන්න කියලා. ඉතින් ඊට පස්සේ මම ගියා කාර් එක අරන් එන්න. ඉතින් එන ගමන් මං ඇල්ඩි එකෙන් අයිස්ක්‍රීම් එකකුත් අරන් ආවා. ඉතින් මගේ බ්ලොග් එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම මතක් කරනවා.
මේ චිකන් බ්‍රෙස්ට් පැකට් එක තියෙන එක නම් මාරම වටිනවා මට. මම මේක ෆ්‍රීස් එකේ දාලා තියාගෙන මේ වගේ කෑල්ලක් අරගෙන අවශ්‍ය වෙලාවල් වලදී කපලා හදා ගන්නවා. ඉතින් හරිම ලේසි ඒක තියෙන එක නම්. ඉතින් මං අර ෂවාරුම රොටියෙන් පොඩි කෑමක් හැදුවාද රෑට කන්න. ඉතින් මේක තමයි අපේ රෑ කෑමක උනේ අද. ඒක නම් හරිම රසයි. ඉතින් ලොකු දෙයක් නෑ. ඉතින් වෙනස් විදියට හැදුවා. ඉතින් මගේ බ්ලොග් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් ආපහු දවසක හම්බෙමු. බයි.